අපි අද බලමු AutoCAD එකේ array commands පාවිච්චි කරලා drawings කීපයක් කරන්න. ඒකේ පළවෙනි project එක කියන්නේ මගේ පස්වෙනි project එක. මගේ website එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ full course එක අරන් තියෙන කට්ටියගේ පස්වෙනි project එක. ඔයගොල්ලෝ මේ course එක අරගත්ත කට්ටියගේ අපි බලමු මේ course එක ඔව් මෙතන course එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටියගේ පස්වෙනි project එක. මේ සියලුම projects ඔයගලන්ට download කරගන්න පුළුවන්. full course එක ගත්ත කට්ටියට මේ මෙන්න මෙතනින් exercise file වලින් ඔයගලට පුළුවන් මේක download කරගන්න. හැම project එකක්ම මම downloadable විදිහට දාලා තියෙන්නේ. ඒතර ඔයගලන්ට පුළුවන් මෙන්න මෙතනින් ගිහිල්ලා download කරගන්න හැම project එකක්ම. හරි. අපි බලමු මෙන්න මේ project එක කොහොමද කරන්න කියන එක. ඒතර මේකත් ඔයගලන්ට download කරගන්න පුළුවන්. ඒතර අනික් projects උත් පුළුවන් ගන්න. හරි. මම ඒකට YouTube channel එකේ projects කීපයක් ඔයගලන්ට දාලා තියෙනවා. එතකොට full course එක ගන්න කට්ටියට සියලු projects වල videos බලන්න පුළුවන්. එතකොට මේ project එකේදී අපි array command තමයි මේකේ මම වැඩිපුර practice කරවන්නේ. එතකොට දැන් අපි කතා කරලා තියෙනවා dimensions දාන හැටි, center line styles පාවිච්චි කරගන්න හැටි. එතකොට අනිකුත් සියලුම commands. එතකොට මේකෙදී මේ ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ array commands use කරගන්නේ කොහොමද කියන එක. එතකොට මේක දැක්කොත් මේකේ අපිට අපි දන්නවා engineering drawing as a circle එකකින් පටන් ගන්න. එතකොට මට පුළුවන් වෙන්න මෙතනින් මේ drawing එක start කරගන්න. එතකොට මෙතනදී 50 55 කියලා circles දෙකක් දාලා තියෙනවා. අපි එතනින් අපි start කරමු drawing එක. ඔක්කොටම කලින් අපි limits හදාගමු. unit තමයි මේකේ decimals පාවිච්චි කරගන්න පුළුවන්. units decimal millimeter. අපි ඕනතරම් කතා කරලා තියෙනවා. ඊට පස්සේ limits limits lower with 0 and 0 250 විතර මම දෙන්නම් මේකේ. ඉතින් මුල් ටොන්ස් වල මම බලන්න මම අපි මේවා discuss කරලා තියෙන්නේ. එතකොට මම මෙතනදී send line එකක් දා ගන්න ඕතේ කොන් කරලා මම send line එකකින් තමයි drawing එක start කරන්නේ. ඉතින් මෙතනදී අපි send and radius මම මෙතන 55 ඊට පස්සේ 50 අපි එක දාගත්තා. හරි. රයිට්. ඊට පස්සේ මේ drawing එකේ තියෙනවා මෙන්න මෙතන. මෙතනත් එතකොට same. එතකොට අපිට මෙතනත් අපිට මෙතන පාවිච්චි කරන්න වෙන 55 එක. එතකොට අපිටත් ඒකත් එතන දාගන්න බෑ. ඒ දෙක අතර gap එක තියෙනවා 70 72ක් තියෙනවා. අපිට එතකොට lazy offset command එක use කරගන්න එක 70. එතකොට අපි මෙතන ඉඳලා මෙතනට 70 ගත්තා. ආපහු 70. මෙතන ඉඳලා මෙතනට 70 ගන්න. ඒතර මේකම අපිට හැපැත්තට තියෙන ඉඳන් මට පුළුවන් මේක අය අඳින්න නැතුව කොපි කරගන්න පුළුවන්. මේක අපි ස්පීඩ් කරන්න යන රෝයි සඳිද්දි ඔය විදිහට අපිට පුළුවන් පාවිච්චි කරන්න. ඊට පස්සේ මම මෙතනදී ලයින්ස් ටැන්ජන්ට් එකක් මම මේ විදිහට වැඩි කරගත්තා. අපිට ඒතර මෙතනත් අපිට පුළුවන් මේ විදිහට අපිට පාවිච්චි කරන්න. ඊට පස්සේ අපි මේකේ යට බැලුවොත් එහෙම පොඩ්ඩක් වෙනස්. මේකේ ටැන්ජන්ට් රේඩියස් එක කරන් තියෙන අවුට් එකට 59 නේද? එතකොට අපිට මේකෙදී අපි පාවිච්චි කරන්න පුළුවන් මේකෙදී tangent radius කියන එක. දැන් මෙතන ටච් කළා, මෙතන ටච් කළා 59. ඊට පස්සේ අපිට මේකේ difference එක 5 තියෙන හින්දා අපි offset එකක් ගත්තා 5. හරි නේ? දැන් මේ පොඩ්ඩක් drawing එක clean කරගමු. අපි cutting edge එක මම දෙනවා මෙන්න මේකයි මේකයි දුන්නා. right click කළා අපි මේක ඇව්වා. ඊට පස්සේ trim cutting edge එක මේකයි මේකයි දුන්නා. right click කළා මේක ඇව්වා. තර අපිට එතන හරි ඊට පස්සේ අපිට ට්‍රිම් කරනවා කටින් එජ් එක මම ඔය සරින් සරේ දෙන්නේ කටින් එජ් වලට පැහැදිලි වෙන්න මේකයි ඉනයිකනේ මේක දුන්නා රයිට් ක්ලික් කළා අපි මේක ඇව්වා ඊට පස්සේ කටින් එජ් එක මේකයි මේකයි දුන්නා රයිට් ක්ලික් කළා මේක ඇව්වා තර අපිට මේ හරිය ක්ලීන් වුණා නේ තර මේ පාත් එක අපිට ගන්න පුළුවන් කටින් එජ් එක මේකයි අවුට් එකයි දුන්නා අපිට අවුට් එක යවුවා ඊට පස්සේ කටින් එජ් එක මෙතනයි මෙතනයි දුන්නා රයිට් ක්ලික් කළා මේක හරි මම හිතන්නේ මේ ටික අපිට හරි දැන් මෙතන array එක පාවිච්චි කරන්න යන්න අපි මෙතන සර්කල් එකක් තියෙනවා 5 එතකොට මේකේ පරතරය 15 තියෙන දෙපැත්තම එතකොට අපිට මේකදී අපි පාවිච්චි කරගන්නවා සර්කල් එකක් ගන්න අපි මෙතනදී 5 එතකොට අපි මෙතනින් පාවිච්චි කරන array මොන arrayද rectangle array. අප මේක ගත්තා right click කළා. එතකොට මේකේ 3 තියෙනවා. 3
15 15 අපිට මෙතන between එකත් 15 මෙතනත් between 15 3 3 හරි දැන් මම මේක මූව් කරනවා මේක වෙන මේකේ සෙන්ට් එක වෙන මෙතන intersection එක snaps අපිට අනවශ්‍ය snap වෙනවනම් shift press කරලා right click කරලා ගන්න එතන අපිට හරි snap එක ගන්න පුළුවන් just a rotation එකක් අපි දෙනවා මේ group කරලා තියෙන නිසා lazy අපිට ඒක අප explore කරන්න එපා 45 නේ දැන් මේකේ අපිට mirror එකක් ගන්න පුළුවන් mirror commands අපි කතා කරලා තියෙනවා ඕන තරම් දීලා අපි enter කරමු හරි නේ එතකොට දැන් මට මෙතන circle එකක් තියෙනවා මෙන්න මේ දෙක අතර circle එකක් තියෙනවා අපිට කරේ එකෙක් පාවිච්චි කරගන්න පුළුවන් 2 points කියන එක 2 points කියන එක එතන radius එක හොයාගන්න පුළුවන් 2 points අපි ගාව තියෙනවනේ අපි ඒක පාවිච්චි කරමු එතන මෙතන තියෙනවා 2 points circle එකක් දාගත්තා මෙන්න මෙතනයි එතනයි right ඊට පස්සේ අපිට ගත්තොත් එහෙම ඒකේ රේඩියස් සෙන්ටගේ රේඩියස් එක තියෙනවා ඩයමීටර් එක දාලා තියෙනවා 30 කියලා ඩයමීටර් එක 30 එකක් අපිට තියෙනවා එතකොට අපි මෙතනින් ඩයමීටර් එක ගමු ඩයමීටර් shift press කරලා right click කරලා center මෙයන් ඇඳ වෙගේ සෙන්ට් එකමයි 30 ඊට පස්සේ අපි මේක ගත්තොත් එහෙන් පොලරි යන්න යන්නේ මම මෙතන තියෙනවා 3 කියන සර්කල් එකක් මේ අරින් ගන්න බලන්න 3 ඒකෙන් බද රේඩියස් එක 3 එතකොට අපිට රේඩියස් එක මම මෙතනින් ගත්තා 3. දැන් මම array එකක් ගත්තොත් items තියෙනවා 1 2 3 4 5 6 7 8 8 items තියෙනවා. එතකොට මෙතන කියන්නේ pole array කියන එක. pole array මේක right click කළා මෙතන අපි items ගන්න 8. හරිනේ? right. වන්නේ අපිට ලේසියෙන් අපි ඒ ටික ගොඩාක් වේගෙන් අපි අඳගත්තා. අපි ඊතර මේ හරිය සම්පූර්ණ complete කරලා තියෙන්නේ. දැන් මෙතනදී අපිට 75 15 35 15 අපිට ඒ ඒ කෙරවලට මේකේ ඔෆ්සෙට්ස් වලින් ගෙනියන්න පුළුවන් 75 15 35 15 අපි 75 15 එක දාගමු ඉස්සෙල්ලා ඔෆ්සෙට් 75 මේකේ ඔෆ්සෙට් 15 ඊට පස්සේ 35 50 offset 35 offset 50 හරි අපි දැන් දාගත්තා දැන් මට බලමු අපි මේ drawing එක කොහොමද යන්නේ කියන එක එතන මෙතන අපි දීලා තියෙනවා 85 වල් මෙතන distance එක දීලා තියෙනවා 85 එතන මෙතන chamfers දෙකක් තියෙනවා එතන මෙතනදී 85 ගමු ඉස්සල්ලා offset එකක් 85 මේකේ right මෙන්න මෙතන jump එකක් තියෙනවා අපි jumpers බලන්න මම videos වල මගේ course එකේ videos වල කතා කරලා තියෙනවා මේදී අපි මෙතනදී කියලා තියෙනවා jump කරන හැටි layers dimensioning line style සියල්ලම කතා කරලා තියෙන්නේ මෙන්න මේ jump and fillet කියන එක මම මෙතනදී use කරගන්න උත්සාහ කරනවා එතකොට මේකේදී jump එකක් තියෙනවා vertical පැත්තට 10 තියෙනවා horizontal පැත්තට 15 තියෙනවා නේ එහෙනම් අපි මේකෙදි ගන්නවා මෙන්න මේ ගන්නවා මෙතන chamfer කියන එක. එතකොට chamfer කියන එකේ අපි distance හදන්න මම මෙතන d අකුර ගහලා එන්ට කරා නැත්නම් මෙතනින් distance තෝරනවා. ඊට පස්සේ අපි එකක් දානවා 10 අනික දානවා 15 distance දෙක. එතකොට 10 එක මට මෙතන ඕන වෙන්නේ vertical එක 15 එක මෙතනට ඕන වෙන්නේ. අපි ඒක හරි. ආපහු chamfer කියලා ගියා 10 එක මට මෙතන 15 එක මෙතනට. අර dream එකක් යනවා නේ. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා fillet එකක් හැබැයි ෆිලට් එක ගත්තොත් මෙන්න මේ සර්කල් එක අපේ මෙන්න මෙතන සර්කල් එක නැතුව යනවා ෆිලට් එකේදී. අයි බලමු මේක පාවිච්චි කරලා මෙන්න මෙතනදී. එතන අපිට අවශ්‍ය නැහැ මේ සර්කල් එක මෙතන ඉන්නේ. එතන මේ සර්කල් එක අපි යවන්න එනවා. එතන ෆිලට් රේඩියස් එක 8 කියලා තියෙන්නේ. එතකොට මට දැන් මෙතනදී පාවිච්චි කරගන්න පුළුවන් ෆිලට් කියන එක. එතකොට රේඩියස් එක 8 කියලා ගත්තා. දැන් මම මෙන්න මේකයි මේකට යනවා. අන්න දැන් මම මෙතන curve වුණා fillet එක. දැන් අපිට ඒකත් එතනත් අපිට pigment drawing එක අඳින්න පුළුවන්. දැන් මම මේ round එක ඇඳලා ඉවරයි නේ. දැන් මෙතන තියෙනවා මේ rectangle එකක්. හැබැයි මෙතන තියෙනවා 40 අපි line එකක් දාගන්න වෙනවා. 40 line එකක් දාගන්න වෙනවා. horizontal line එකක් අපි ඒකත් දාගමු. offset 40. 40.
වෙන්නේ මෙතන තමයි. ඒතර අපිට මෙතන රෙක්ටැන්ගල් එක අපිට අයිති වෙන්නේ මෙතනට. මේ දින මේක 35 එකයි. ටිකේ මේක තියෙනවා 30 එකයි 20 එකයි. රෙක්ටැන්ගල්ස් දෙකක් තියෙනවා 30 එකයි 20 එකයි. ඒතර මට හිතනවා මේක එළියෙන් ඇඳලා ගන්න එක ලේසි අපිට. මේ තියෙන රෙක්ටැන්ගල් කියලා ගියා. මම මේ හැටි ගන්නම්කො. එතකොට මම මේකේ highlight ලා තියෙන එක 30 කියලා දෙනවා. tab එක press කළා. අනික 30. 30 30 නේ. දැන් මට මෙන්න මේක fillet කරන්න පුළුවන්. පස්සේ අපි fillet කරමු. දැන් මම move කරමු මේක. මූව් කරනවා මෙන්න මේක. දැන් මම මේක මූව් කරනවා. රයිට් ක්ලික් කළා මම මෙතන ස්නැප් එක පෙන්වනවා. මෙතන ස්නැප් එක පෙන්වනවා. ට්‍රැක් එක ඔතනින් ඔන් කරගෙන අපි ඒක මෙතන මූව් කරනවා. හරිනේ. මෙන්න මෙතන මම මේ පොඩ්ඩක් බ්‍රේක් කරගාව. මෙතන පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕනේ. දැන් නැත්නම් බ්‍රේක් කියලා ගියා. මම මෙන්න මෙතනින් පොඩි බ්‍රේක් එකක් දානවා. රයිට් මේක රෙක්ටැන්ගල් ලොකින් කරගන්න ඕනේ. රයිට් මේක. ඔමන්. අර මේක අපි එතකොට මෙන්න මෙතනට නිකන් දැන් ඇඳලා තියෙන්නේ. අපි දැන් මෙතන තියෙනවා ඉන එකක් තියෙනවා 20. එතකොට මේ දෙකේ අපි ඉන එකක් තියෙනවා 20. අපි ඒකත් අඳින්න ඕනේ. තව ටිකක් ප්‍රැක්ටිස් වෙනවා නේ. අපි ඒකත් මම එළියෙන් අඳින්නම්. රෙක්ටැන්ගල් එකක් කියලා ගත්තා. මම මෙන්න මේ හරිය දැම්මා 20. ටැබ් එක දැම්මා 20. හරි. දැන් මම මේකත් මූව් කරනවා. මේක දුන්නා රයිට් ක්ලික් කළා. මම මෙතන ට්‍රැක් කළා. මෙතන ට්‍රැක් කළා. මෙතනින් ඉන්ටර්සෙක්ට් කළා. ට්‍රැකින් පොයින්ට් වීඩියෝ එක බලන්න. එතන මේක හොඳට බලන්න මේ ස්නැප්ස් ගන්න හැටි අයිඩියා එකක් එනවා. දැන් මට මෙතන ෆිලට් කරන්න ඕනේ. මේකේ රේඩියස් එක අවුටර් රේඩියස් එක දීලා තියෙනවා 5 කියලා මේ දින්. එතකොට අපිට ෆිලට් එක හදාගත්තා නම් ලේසි වෙනවා. ට්‍රීම් කියලා ගිහිල්ලා රේඩියස් එක මම 5 කියලා දෙනවා. දීලා මම මෙන්න මේ ඔබ්ජෙක්ට් එකයි මේකයි දුන්නා. ඔයාලට පේනවා ඇති නිකන් ෆිලට් වෙනවා. දැන් කෙලිම එන්ටර් කරලා ගන්න. අයි ෆිලට් ෆිලට් යන්න ඕනේ අතනින්. එන්ටර් කරලා ගත්තාම ඊගා ෆිලට් එකත් අපිට ගන්න පුළුවන්. එන්ටර් 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 රයිට්. ඊට පස්සේ අපි ඊට ගන්නනේ. දැන් මෙන්න මෙතන තියෙනවා 40 එකේ එකයි 20 20 ආ දෙකක් තියෙනවා. එක බේස් දෙකක් අපිට සෙන්ටර් දෙක තියෙනවා. රේඩියස් නේ අපි රේඩියස් එක ගමු. මෙතන 20 ඊට පස්සේ අපව එන්ටර් කළා. මෙතන 20 සෝරි රේඩියස් එක ඇන්ඩ් ඩයි මීටර් එක 20 රයිට්. දැන් අපි මෙන්න මෙතන මේ කොටසත් හරි මෙන්න මෙතන තියෙනවා. බන් මෙතන 15 ඇංගල් එකක් දාගන්න ඕනේ. 30 ඇංගල් ලයින් දෙකක් දාගන්න ඕනේ. 15 and 30 කියන්නේ 45. හරි 45. එතකොට අපි මෙන්න මෙහෙම ගන්න පුළුවන් ලයින් කියලා ගිහිල්ලා ඕත් එක ඔෆ් කරලා ට්‍රැක් එක මම මෙන්න මෙහෙම ඔන් කරලා මට මෙහෙම පෙන්වන්න පුළුවන්. හරි. එතකොට මම මේ හරියට අපි 75 විතර දෙමු. ඩිස්ටන්ස් එක 75 විතර දුන්නා. ටැබ් එක දැම්මා 15. ඔන්න එක ලයින් එකක් දැම්මා. ආපහු එන්ට කළා. අපි මෙතනින් ගත්තා. ආපහු මම දැම්මා ටැබ් එක 70 විතර දැම්මා. ටැබ් එක 45. හරි. ඔය කලින් වීඩියෝස් බලන්න අපි ඔය හොඳට එක්ස්ප්ලেইন කරලා ගොඩාක් ඇඳලා තියෙනවා. ඒකින්ද මම එකට කාලය ගත කරන්නේ නැහැ. දැන් මෙතන 61 ආක් එකක් තියෙනවා. රේඩියස් එක 61. අපිට එතකොට ඕනනම් ඇඳලා බ්‍රේක් කරලා දාන්නත් පුළුවන්. අපි ඒක මෙහෙම ගමු. බ්‍රේක් කමාන්ඩ් එකක් මම කියා දෙන්න ඕනේ ඉන්ද. එතන මම රේඩියස් ගත්තා මෙන්න මෙතන ඉඳලා. 61. ඊට පස්සේ අපිට එනවා මෙතන රේඩියස් එක 6 දෙකක් නේ. රේඩියස් එක 6 දෙකක්. රේඩියස් එක මෙතන අපි මෙතන ගත්තා 6. ඕ 16 වුණා. මෙතන ගත්තා 6. මෙතන ගත්තා 6. හරි. එතන මේක අපි බලමු මෙන්න මෙතන තියෙනවා බ්‍රේක් කියන එක. මේ බ්‍රේක් වෙන්නේ කවුන්ටර් ක්ලොක් වයිස්. මම මෙන්න මෙතන පොයින්ට් එකක් දෙනවා. මෙතන පොයින්ට් එකක්. අන්න බ්‍රේක් නැහැ. අපිට එතකොට මෙතන පොඩ්ඩක් මොකද මේ සෙට් ලයින් එක තියෙන ඉඳ ඔෆ්සෙට් එකක් ගත්තා 6 වෙන්නේ. හරි. ට්‍රිම් කියන ගියා. මම මෙතන කටින් එජ් එක මේකයි 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 මේක ඔක්කොම දුන්නා ප්ලේස් එක පාර ගන්නවා. මම මේක දැම්මා. එක දැම්මා. මේකයි 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 මේකයි. හරි.
මම මේක සෙන්ටර් ලයින් ස්ටයිල්ස් දාගන්න එකයි ඩිමෙන්ෂන් එකයි මම කරන්නේ නැහැ. සෙන්ටර් ලයින් ඩිමෙන්ෂන් දාන එක ඒක ඕගොල්ලෝ වෙන්න මෙතනදී කරගන්න ඕනේ. හරි. එතකොට අපි මේකේ ඕගොල්ලෝ සෙන්ටර් ලයින්ස් දැන් මෙතන සෙන්ටර් ලයින් ස්ටයිල්ස් කරලා තියෙනවා, ඩිමෙන්ෂන්ස් දාලා තියෙනවා ලෙසන් එකේ. මේකේ ඕගොල්ලෝ ඒ ටික දාගන්න ඔව්. මගේ මේ YouTube channel එකේ මේ ඔයගොල්ලෝ මේ කෝස් එක offer කරගන්න පොඩි මුදලක් දීලා කරගන්න තියෙන්නේ. මම හිතන්නේ ලොකු project එකක් ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ practical එකත් ඊළඟ video එකේදී හම්බ වෙමු. මෙතන මේ practical එක මම ඔයගලන්ට video එකක් දෙන්නේ නැහැ මේ 6 කියන එක. එතකොට ඒකේදී 5 එක තමයි explain කළේ. 6 එක දාලා තියෙනවා online education site එකේ. ඒකත් try කරන්න, ඒකත් ඔයගලන්ට try කරන්න පුළුවන් ලේසි එකක්. අපි ඊතල තව කීපයක් කරලා අපිට house plans විශාල ප්‍රමාණයක් කතා කරන්න තියෙනවා. දැන් මේක දිගටම update වෙවි යනවා ලෙසන්. හරි. ඒකෙන්ද ඔයගලන්ට මේ website එකට ඇතුළු වුණොත් AutoCAD 2D කොටස I get work වෙන්නේ නැතුව ඉගෙන ගන්න පුළුවන්. ස්තුතියි. අපි අනිත් video එකෙදී හම්බ වෙමු.